මේ ආණ්ඩුව බලයට ආවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කරපු දේවල් නැවත කරන්න නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය මේ රටේ ජනතාවට ශිෂ්‍යයන්ට කරපු හානිදායක දේවල් වෙනස් කරන්න. එදා රාජපක්ෂ පාලනය යටතේ පටන් ගත්ත සයිටම් හොර උපාධි කඩේ ඒක ගියාණ්ඩු වෙනුත් නැවත ශක්තිමත් කළ පටන් ගන්න ලෑස්ති වුණා. ශිෂ්‍යෝ ආචාර්යවරු විද්වතුන් මැදිහත් වෙලා ඒක කොහොම හරි පරණාද කළා. ඒ පුද්ගලික හොර උපාධි කඩය වහන තත්ත්වයට ගෙනා. හැබැයි දැන් වෙනත් උපක්‍රමයක් පාවිච්චි කරනවා. නැවත පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළා. මුදල් වලට උපාධි ලබා දෙන ආයතන පීඨවල. අන්න ඒ සඳහා තමයි පෞගේ මාස 26 වෙනිදා මාර්තු 26 වෙනිදා පාර්ලිමේන්තුවට ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත නැමැති මේ පනත ඉදිරිපත් කළා තියෙන්නේ. දැන් මේක ඉදිරිපත් කරන්නේ මේ කොරෝනාස්සේ. කොරෝනාස්සේ විශ්වවිද්‍යාල වහලා. කොරෝනාස්සේ ඉස්කෝල ටික වහලා. ආචාර්යවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු පාසල් ගුරුවරු ළමයි ගෙදර. එහෙම තියෙන වෙලාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න මේ පනත ගේනවා 2021 මාර්තු 26 වෙනිදා පාර්ලිමේන්තුවට. ඉගෙනලා මේ ජූනි 22 වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශ උපදේශකාර සභාවට මේක ඉදිරිපත් කරා. ඇත්තට මේ පනත එන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා නෙමෙයි. මේ පනත ගේන්නෙම ආරක්ෂක අමාත්‍යාංශය හරහා. අධ්‍යාපන අමාත්‍යාංශය දන්නෙත් නෑ. මේ පනතෙන් කරන්න යන බරපතල හානිදායක තත්ත්වයන් ගොඩක් තියෙනවා. එකක් තමයි ඉතා පැහැදිලිව මෙහි සඳහන් වෙනවා. මුලින් මේක ආරම්භ කරද්දි මේ ඉතිහාසය ගත්තොත් 1981 මේක ආරම්භ කරද්දි අපේ රටේ ත්‍රිවිධ හමුදාවල සේවය නියුක්ත අයට විශේෂයෙන්ම කැඩට් නිලධාරීන්ට ඒ තමන්ගේ වෘත්තීය පිළිබඳ වැඩි අධ්‍යාපනය ලබා ගැනීම සඳහා තමයි මේ ආයතනයේ පිහිටුවේ කොතලාවල ඇකඩමි. නමුත් පිටින් විට අනපනත් තරහ මේක වෙනස් කරමින් අද වෙනකොට මුදලට උපාධි ලබා දෙන ආයතනයක් දක්වා ගෙන්න පිඹුරුපත් සකස් කළා තියෙනවා. ඒක තමයි මෙහි මූලික අරමුණ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ පනත හරහා අපේ රටේ සාමාන්‍ය විශ්වවිද්‍යාලවලට එහා ගිහින් මිලිටරිමය මැදිහත් වීමක් මිලිටරිමය පාලනයක් යටතේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමේ පිඹුරුපතත් මේකේ අඩංගු වෙනවා. ඒ මේ පැහැදිලිව තියෙනවා මෙන්න මේ විදිහට. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සහ රාජ්‍ය සේවයේ කිරීමට අපේක්ෂා කරන එවැනි තනත්තන්ට සහ වෙනත් තනත්තන්ට ශාස්ත්‍රීය සහ වෘත්තීය සුදුසුකම් ලබා දීමේ කාර්ය සඳහා විශ්වවිද්‍යාලයක් පිහිටුවේ. ඉතා පැහැදිලිව මෙහි තියෙනවා අරමුණ විදිහටම ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සහ රාජ්‍ය සේවය කිරීමට අපේක්ෂා කරන තැනැත්තන්ට සහ වෙනත් තැනැත්තන්ටද ශාස්ත්‍රීය සහ වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට සැලැස්වීමේ අවස්ථා මුදුන්පත් පමුණුවා ගැනීමට ඇති අවශ්‍යතාවය වෙනවා. මේ වෙනත් තැනැත්තන් කියන වචනේ වචන දෙකයි. හැබැයි වචන දෙක ඇතුලේ තමයි ඕනම කෙනෙකුට උපාධි ලබා ගන්න පුළුවන් අවස්ථාවට ඉඩ හැදෙන්නේ. පෙනුමෙන් මේක ආරක්ෂක අංශවල නියුක්ත අයට උපාධි ලබා ගන්න ආයතනයක් ආරක්ෂක අංශවල අයට ඩිප්ලෝමා ලබා ගන්න ආයතනයක් විදිහට තමයි පෙන්වන්නේ. හැබැයි හරියෙන් ගත්තොත් ඒක එහෙම නෙමෙයි. පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනම ආරම්භ කිරීමට ජනතා විරෝධය වෙන නිසා මේ හමුදා සේවයේ නියුක්ත අයට උපාධි ලබා දෙන එකට මුවා වෙලා පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ තැත තමයි මෙතන පැහැදිලිව තියෙන්නේ. ඒකට පාර කපා ගැනීමක් තමයි මේ තියෙන්නේ. ඒක නිසා තමයි මේක දාන්නේ වෙනත් තැනත්තන්ට. එතකොට මේ විශ්වවිද්‍යාලයට විශ්වවිද්‍යාලේ පාලනය කිරීම. Breaking.lk